පිරිපොදීමල්වෙස්සේ තෙමන්නට ගුමගුමනදී මල්දල පැණි පිරන්නට තුරුලිය ලපලු දලුමල් පල දරන්නට කත සුරපුරක් කළමෙන් දෙවදුුන්ට මහිතලේ අජභෝවන් සුබු දැසන කොබට ස්ුබාදහමට පරිසරයට ආදරය කරන්න. ස්වබාදහමට පරිසරේට ආදරය කරන හදවතා කෙමි කෙනෙක්වෙන්න. එතකොට ඔබට දෙැනේ වී ඇත්තටම ඔබ ජීවත්වෙනව කියලා. ඔබි ජීවිතයේ ලස්සනයි මේ ස්ුබාදහම ඔබාතින් ලස්සන කරන තරමට වර්ණවත් කරන්න තරමට ඔබජීවිතයක්ත් ලස්සන වෙනවා. ඒ අලංකාරත් වෙනනන්ඒ වර්ණවත්භාවේ ලස්සන තුළ හරි අපූරු දේවල් නිර්මාණය කරනවා. මහතාක් ඉතල බලන්න උදෑස්සනින් අවදිවෙලා එලියටයන් ගේ එලියටයන් එලියට ගිහිල්ලා මේ අවට සිරිනරබන්න අපි කියන්න අවට පරිසරේ විඳින්න බලන්න. ඔබට ඒ අවට පරිසරේ විඳින්න පුළුවන් වෙන්නේ ඒ අවට පරිසරේ විඳින්න පුළුවන් පරිසරයක් අවටක් ඔබ නිර්මාණයකරුත් පමණයි. ඔබ සස්භාදහමට ආදරයකරුත් පමණයි. ඔබ මේ පරිසරයට ආදරයකරුත් පමණයි. ඒ මේ මතක්කිරීමත් එක්ක අපි සෝධනම් මෙහිතලේ කතාබහ ආරම්භ කරන්න. ුබාදහමට පරිසරයට ආදරය කරන්න කියන සංකල්පයයක්ත්ත එක්ක අපි මිහිතලේ දිගෙන්දිගෙට ඉස්සර හටර කෙන යන්නේ. එනිසාම අදපේ මාතෘකාව වෙන්නේ අපි පරිසරය අපි දැතින් සුරකිමු. මෙ පිළිබඳවයි කතා බහ කරන්නේවිෙනවෙන් ආරාථනා කලා මේ ස්ුබා දහම පරිසරයත් එෙක් ගොඩක් ලංගිං ඇසුරුකන් ගොඩක් ලංගිින් ඒ අධදැකීම් තියෙන චරිතයකට. තුමාම අධ්‍යෙන් පරිිර අධිකාරයේ පරිසර අධ්‍යපන දැනුම්වත් කිරීමම් වංශයේ හිටපු අධ්‍යක්ෂ, සුනිල් ුඩු කළම හත්ම අයිබවනු ැතුමන්ට. අයි සුනිල් ලුඩු කළ හත්ම ොඩක් මේ පරිසර හා සම්බන්ධ. අපි හැමෝම මිනිස්වේ පරිසරයත්යක සම්බන්ධයි වෙනසතින්නේ ඒ සම්බන්ධතාවේ මනාව පවත්වා ගන්න තියකනෙ. නමුත් අපි මේ සොබාදහමත් පරිසරයක්ත් එක්ක තියන සබන්ධතාව මනාව පවත්වා ගන්න ඕනේ ඒකට තමයිරම මුලිම වතක්කරේ සොබාදහමට පරිසරයට ආදරේ කරන්න හදවතත් තියෙන කෙනෙක්වෙන්න කියෙනකාරන්නේ. සුනිල් මහත්න අප කතාබහ පටන් ගනිමු එතනම්ම. සොබාදහමට පරිසරයට ආදරය කරන තරමටම අපි ජීවිත ලස්සන වවා. හිද තාමත්ම හොඳ ප්‍රවේශයක් නදීක ගත්තේ සෑම කෙනෙක් තුළම මේ ආදරය සෙනහස කියන එක තියෙනවා එක පුංචි කාලීින්දලම සමහරිට මවු කුසි ඉඳලම එන්න අවූ දෙයක් ඒක මවගෙන් ලැබුවට පස්සේ දෙගුරුන් පාසැලෙන් වට අපිටාවෙන් ඥාතිීන්ගෙන් අපි ලබාගන්නවා නමුත් මේක දිගින් දිගටම පවත්තන්න වූ දෙයක් බවට පත්වෙන්නේ තමාවට පරිසරයක් එක් එහෙමුණොත් තමයි මේ ගමන නිවැඩදිවේ යන්න පුළුවන් සාමකාමී විදිහයට යන්න පුළුවන් බින්ඳනාාත්මක විදිහයට යන්න පුළුවන් සෑම කෙනෙක් තුළම සෑම විටකම ස්වබා දහමත් එක්ක යමසි ලෙංගතු බැදීමක් තියෙනවා නම් ඒක මංහිතන්නේ අපි මියන තුරාම අපිෝ ජීවත් කරවන අපිට නොදැනී ජීවත් කරන මහ පුදුම බලයක් වෙනවා යම් කෙනෙකුට අපාවට පරිසරය පිළිබඳව දෙනෙතින් බලන දසුන තුළ නොපෙනෙන දෙයක් තියෙනවා නොපෙන්නෙදේ දකින දෑසතමයි හදවද. හදවතින් කෙනෙකුට පරිසරේ දකින්න පුළුවන් වෙනවනන්න්න අපි කියනවා පරිසර වේදයා පරිසරයට සංවේදී මනුස්සයා ස්වභාවිකව ජීවත්වෙන මනුස්සයා ඉති ඒ පිළිබඳ අපිට ගොඩක් කතාරන්න පුළුවන් වටාපිටාව තමන්ට ගහනය කරගන්න පුළුවන් කොතෙක්ද ඒ ප්‍රමාණි දිගඵලදනුව ි ස්බදාදහමත්තක ගන දනුව පෞත්වාගෙන යන පුළුවන්. ඔ ඒ සවබාදහමත් එක්ක ඒ මනා ගනදිනුව පවත්වා ගන්නන්න ඔබ ස්බාදහමට පරිසරයට ආදර්රය කරන කෙනෙක් වෙන්න ඕන නිසාම ශ්‍රාවක හිතවතුන අපි දන්නවා පී වහගෙනින් ඔබ මේ පරිසරයට හරි ආදරේ ස්බාදහමට හරි ආදරේ මේ මිහිතලයට හරි ආදර කියලා. එනිසාම ඔබටත් පිළවන් මේ කතා බහත් සමග සම්බන්ධ වෙන්න අපි මෙතැන් සිට අවස්ථාව ලබා දෙන ඔබේ අදහස්තිය එන්නට පිවන්න ඔබේ යෝජනාතය එන්නට පිළිවන්. මෙන්න මේ දුරකතතානාකේට කරන්න ෙක්. හැටයි අනූහතරය විසිේ අට දුරකතනාංකේ වවරතයි ඔබ දන්නව කොළමින් පිට පලාාත්තකෙන්දල ඔබ පිට කතා කරනවන ඉදිරියට බිඳුවයි එකයි එක යොදන්න දෙකයි හැටටයි අනූහතරෑ විසි අට දුරකතනනාකගේේ වවුතයි ඔබ අදහස් ගොඩක් වටන නිසාතමයි අපි ඔබ වෙනවිෙනෝත් ්‍රාවක හිතවතුනි කාලයක් වෙන් කරන්නේ. නිෂ්පාදන සහය මට ලබා දෙනවාරාජීවනනායක්කාර මුහුණු පොතෙන් ඔබට මේ වැඩ සටහන නරමන්නට පිළිවන් සුදීශීසේවා මුහුණු පොතෙන් ජගත් නවරත්න ඉන්නවා ඒ වුවෙන් හොඳයි අපි මේ සුනිල් මහත්මා දැන් මේ වැඩ සටහන් ේනකොට දපේ හිතල වැඩ සටහන්ටේ නකොට තු රච්චනාකරපු පොත්್ හිපයක් කරගෙන . මේ ඔබට දකින්න පුළුවන්නන් හනි ්‍රාවග හිතවතුන්ට දකින්න අවස්ථාවක්නෑ නමුත් මුුණුපතෙන් ඔබට දකින්න පිළිවන්න අපේ මැදිරිය මේසි පුරාතයනඒ පොත් මට හිතුුණා මේ කතාබහේ තවත් හැනකට යන්න ඕන කියලා හරි ලස්සන පොතක් තියෙනවා හරි ලස්සන කියන්නේ පිටකරත් ලස්සන ඒ වගේමතම ඇතුළ තිෙන කරුණුත් හැරි ලස්සනයි. අරුන්තති මේහන්න කෙලතමයි පොත. සටහන් වෙන්නේ නම් කරන්නේ සුනිල්මත්න ඔබ රචනා කරන්න මෙ මේ එක තැනකදෙන හැත්ත අට වනි පිටුව තියෙනවා පරිසරවේදී කියලා. එන්න හිටියේ කලක ඉදලා අදත්තාාවේ දුරකයිදලා. හරිම සතුටයි වනය දැකලා නැද්ද තට මස් එහෙම පැතලා. මකක්ද මේ කියන්න ඇත්තට ඇත්තටම මෙත්තන ොම සංවේධී කරන හො තියන්නේ අපිට පුද්ගලික වදගෙන ලැබුණු දෙයක්. පරිසර වේදීන් කියලා පරිසර කාමීන් කියලා විශාල පිරිසත්දදම් බහිවෙලා ඉන්නවා නදීකා ඇත්තටම මේක ප්‍රායකක ගත්තොත් එහෙම එචර සාර්ථක නැහැ. මේ බොහෝ පරිසර වදන් පරිසර ය පද්ධති වෙතට යන්නේ වනෝද්‍යාන වෙතට යන්නේ දඩමස් හොයාගෙන මේ කාලි ඉතාහමත්ව සංවේදී කරුණක්යක වියලි අපේ ජාතික වනුද්‍යාන සෑම එකක්ම ජලාසත් ඉදිල ිහිල්ලා සතුන් කන්න බොන්න නැතුව ඉතා ආසරන වෙලායින් අවස්ථාවකදී මිනිස්සුම මේ වසදීලා සතුග මරලා දඩමස් අල්විකරනවා. ඉති පරිසර වේදීන් යයි කියගන්න ඇැම් කොට්ටාසයකුත් ගිහිලා දඩමස් සයාගෙන තමයි මේ පරිසර විදීන් නයන්නේ මේක බොහොම සංවාදයට තුරදෙන කාරණයක් එහම පරිසර වේදීන්වෙන්න්නනැබැහැ. ඒක මහ දුරස්ථ කාරණයක්. අපියන්නේ දැ ජති පුද්‍යානයකට යන්නේ දහස්කනන් වදන් කල්ලා දැන් ඩොල වේදන් කල්ලා විදේශකයන් එන්නේ මේ සතුන් බල නපේේ ගර්මකලාපිය රටක තියන සරු පරිසර පදධතියකට යන්න මේ සතුන් නැතුළු මේ පරිසරය විදින්න ඉතින් ඒ සතවමරාගෙනන කන්න පුළුවන් මනිසකු හඳ පරිසරවේ දීන් වෙන්නේ ඒකතමයිම පස්්නාර්ථයක් හටිය දැම් පරිිරයේ විඳින්න යන බොහෝ අය යන්නෝනෑර ඔයා මුලින් සඳහකරු ප්‍රශනේද වගේ පරිසරයේ විඳිනිවයි කියන්නේ ස්වබාදහමට යම්කිසි ආකාරය කිසිම අගතියක් කාණයක් වෙන්න බෑ ඒ යන සංචාර්කය හෝ පරිත්‍රවේදයා හෝ කවුරු අතිනුත්. ඉති ඒක නිසා අපි තේරුන් ගති උතුව මොකදම මේ ස්වබාදාහම කියන දේ මොකද යම් කිසි අවස්ථාවකදී අපි ස්වබාදහමට පීඩා කරලා කරලා කරලා, ඒ ච න බ දහම පොඩි පිඩාවක් කරනවා. මතකන අපිටර පහ්ගේ කොරණ කාලෙන කොරන කාල මතකද සුනාමය මතකද එතකට අධික වර්ශාවලදී වෙන මහගවතුරහන මතගන කොඹ මිටියාවතමයට වලගියක් අවථාව කරනවා. ඒ සවබාදහම පොඩි සැලවීමක් කරන්නේ. ඒ සැලවීම කොච්චර දියුණුත් මානවයායට පානය කරන්න බැහැ. අපි කියවා දියුණුම සතා මානවයක් කියලානි කියන්නේ. න දියුණුම සතා මානවය වනාට මේ ස්වභාධමේ රිදම එකක්කා අපි තරුම්ගන්න නේ රිදමක තේරුන්ගත්ති නැත්තන් අපේ දියුණුවේ සත පහක වැඩක් නෑ. ඒ දියුණුවට කරන්න කිසිම දෙයක් නෑ. මෙච දියුණු ෝක සුනාමියනේ අපට දැනන්න බැරුණඒ එක සනිවේදන කරගන්න බැරුුණනි අප සියලු සනිිේද පද්ධති යනහිටියනි.ඉති ඒක නිසා අන්නේ අපි තේරුම් ගන්නවන්ේ ස්බාදාාමය රිද්මයයක්ත්ත එක්ක අපි හරියට ගියොත් එහම මේ ගමන. පිට පුලුවන්වෙනවා යම්කිෂ ආකාරයක තුුණාත්ම ගමනක් ඇන්න. සුනාමයාාපු වෙලාව අපේ රටට මොන තරම් බල්පෑමක් කරාද. අ පෑරලිය කියන ප්‍රදේශයේ පරිසරේ සම්පූර්ණයම විනාස කරලා තිබුණේ. එතනින් රටට කඩා විදිච්ච රලපහර කෝච්චත් අම්ඹරගෙන තමයි ගේ. නමුත් හම්බන්තොට රතු පස්වල් ප්‍රදේශයේ තිබුණන කසගස් තිබුණ එතකොටට වැටක කිය තිබුණා. තිබුණනතැගුල හනීතාමත් මාඩුව. මොක දර රලපාර ඇවිල්ලා අරවාට වැදිලලා ඒකව සැර බාලවෙල තමයි රට අභ්‍යන්ත්‍රයටාව ස්වභාවික ආරක්ෂණයක් තිබුණා මනුස්්‍යයා මෙින් මේ 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 ස්වබාදහමත්ක ගනුදිනයේදී මේ පරිසරේ තුළනාත්මක බවත එකේ ගමන ගිය නැත්නන්හෙම ඔය මේ ජනප්‍රිය පරිසර වේදීන්න වුණට එක පල රහිත දෙයක්. අනිවා නිර්මාලල් මඟිදිරිපත් කරී. අනිවාරේ මැත්තටම දැන්හර මහා දීනයි කියන කියන මිනිස් වූ එක තැනකද ඇතට මේ ගස්කොලන්වට කතා කරන්න පුළුවන් වනා නම් මේ මිනිස්සුවතින් සමහර වෙලාල්ලට සිද්ධවෙච් විවාසයන් ගස්ොලන් කතා කරල කියයි.ඒ තරමටම සබාදහමට පරිසරයට හනිිකරපු අස්ථායිය ඔබතුමාගේ පුදදාධහරණත්ඒ එක. අපි කියල දෙන්න ඕනේ මිනිස්සුන්ට අපේ අර ආකල්පවල පවා වෙනසක් ඇති කරගන්න ඕන කියනවන්නේ අපට ද. හඟගීමක් දැනීමත් දැනින් ඕනේ අපිට දැනෙන් ඕෝනේ මේ අපිට කවුහරි පහරක් කල්ලකොට අපිට එක දැනෙනවන විදනව ඒ වගේම තමයි ඔබ එලියට පැහල ගහත්තාක් ැඩුවොත් කොලයක් ැඩුවත් ගහ ැපුුවොත්තුො අදක එකක එකතු කරලා. බලන්න කොයිතර විනාශයද්ද කලේ ගහත්තා කන්න ඔබට හෙනැතු වෙන්න පුළුව නමු ඒ ගහ කතා කරනවා මේ විනාසේ කරන්නේ පා කියනකාරණය නිතරම මතක් කරනවා. අපි කතා කරම අත්තරම දැන්න ඔබතුමා මතක් කර මේ දැන් අරුන්දති මේහන්න කියන පොතේ මෙෙන මේ අර පරිසරවදිා කියනර ඒ කවිය කියනකොටමත්. මදක්ුණේ සුල්මහත්මා මේ. විමලරත්න කුමාරගම කියලා කියයන්නේ ර නගරේ හොඳ අදැකයිම්තිෙන නමුත් නගරේ ජීවත් නොවී කැලේට ගිහිල්ල. වනයට ගහිල්ලා වනඉන්ට මිනිස්සුත් එකක ජීවත්තලේ. ඒ ඒ තින අදදැකයිම් බෙදා හදාගත්ත කවිය කර. ඔබට පුළුවන්න්නම් ඔබ මේ කතාව හගෙනන්න වනං. ඔබට පුළුවන්න්නම් ඔබ හල බලන්න විමලරත්න කුමාරගම කවියාගේ තියෙනවර. වලස් දඩේම කියන කවිපන්තිය. ඒයන්නේ දඩේ මේ ගෙහිල්ලා අවසානයේ මේ වැරදුුණු කුරුමාණමක් ගැන තමයි එක කියන්නේ. වැදනු කුරුමානම තුළ අර වැලහින්නට තමයි වැඩිතියන්න යන්නේ. වැෙහින්නට වෙඩි වැදෙනවා අ වැලහින්න දරු පැටව දෙන්නවත් තරගෙන කැලයිට ටිකටික ඇදෙනවා. හැබැයි කියනවා වෙඩිති යන්නපා වැඩිති අන්නපා. ලහින්නකට කියල් හරි ලස්න කවිපන්තියක් මේ වගේම තමයි. හරි සංවේදී සිදුවීමක් තමයි එතන නිරූපණය කරන්නේ ඔබට පුළුවන්න්නන් ඔබ හොයාගෙන කියන්න. සුනල් මහත්ම අපේ මේ කතා කරන්නේ සංවේදීවෙන්න කියලා. අපි අපිට සංවේදය වන වගේම අපි මේ ස්බාදහමට සංවේදි වෙන්න්නන්. අපිට අපි පරිසරයටට සංවේදී වෙන්නුන් අප එක මතක් කරමු. ඕ මේ ඔබ සඳහන් කරපු ඉතාමත්තු හර්බරකාරණයක් සඳහන් කරේ මෙතන්දී එක් දෙයක් තියනවා නදකා අපිට මේ දැන් ගුඩාදුරට පරිසරය පිළිබඳව කතා කරන අතීත වැඩදි ගැන කතා කරන අන්නයගේ වැඩදි ගන කතා කරන මං හිතන් ඒක චර පලදායි වෙලා නැහැ. අ කතාාවටි තුර සීම වි අපි වන් තරන් ගුවන්කාලය ගෙන කතා කරන්න පුුවන් නමුත් අවසායේදී එච්චර දෙයක් නැපි කතා කර විතර දන් සුදු අධරජවාදී ලංකාවට ඇෙල්ලකරු පරිතර විනාශයන්. ඊට පස්ත් අපේ රාජ්‍ය ඇතැන් ප්‍රතිපත්ති විසින් ගත තියෙන නිසා සිදනාව විනාශයන්. එහම කාලේකාරයට තියන ඇතැන් පුද්ගල ව්‍යාරික වශය කර ්‍යාය . වාලය නත්ත නොමතිකාරෙන් කරන්න උද්දේවල්. මේවා කතා කරයි කියලා ස්වබාදම යතවත්වෙ නෑදැන්. අපි දන්නව කවරත් මේ වෙච්චේ අඩුාඩු හනි මනුවාද කියලා. නමුත් මෙතරින් එහට මං හිතන අපමි ගුවන්කාලයන් කතාභහපේ ශ්‍රමය වැෑකරොත් හොදයි. අපි පරිසරේ සුරකින්න කුමක්ද කල යුද්ද. දැ ඔබගේ මේ මාතෘකාවත් අද තෝරගත්තක හරිම ලස්සනයි. අපේ පරිසරයේ අපේ දෑතින් සුරකිමු. එහෙමට අපේ ධෑතට මහා විශාල වටිනාකමක් මේ වෙනකොට ලැබිලති න මේ විශ්වීය පරිසරය තුළ අපේ දෑත අප බැඳගෙන හිටියොත් මේ දෑතර තියෙන්න වූ සමාජ වටිනාකම පිට නොකලොත්ත එහෙම විශාල හානියක් වෙනවා ඒකට හොඳ මුදාහරණය තමයි අද වෙනකොට්ට අපිට තියෙන විශාල පරිසර දූෂණයකට මූන දෙන්න පස දූෂණය වෙලා තියෙනවා ජලය දූෂණය වෙලා තියෙනවා අපි මේවායු දූෂණය වෙලා තියෙනවා මේවත් එක්කොෝ අපිට විශාල ප්‍රතිඵලයක් දීලා තියෙනවා ප්‍රතිඵලේ තමයි නදීකා රෝගී සමාජය අද අපි මිනිස්සු හැටියට මහා විශාල රෝගී සමාජයක නන්නේ බලන්නකෝ හවසකට යනකොට පුද්ගලික රෝහල්වල රා්‍රිකාලේ මොන තරම් සෙනක කන්දරාවක් ඇවිල්ල ඉන්නවාද කියලා මේම සාධකඉන් එක එකන්නෙ අපි හොයාගෙන ගියොත්ත එහම පරිසරය තමයි මෙතන මේ තියෙන සාධකය වෙලා තියන්නේ අුවාාධපුර රජරට පැත්තිේ අදපි කකිනවක්කුගඩට රෝගයක් කියල කතන්දර මේ පරිසර සාධකයක් මේ තියෙන්නේ. ජුව කවුරුක්කක් කියන්නේ මෙ ොකක්දමන් දන්නන්නේ මේ හේතු පරිසර සාධකය අමතක කරලා අපි වේගත් ගම ගිල තිව සංවර්ධනය කළ ඇතර මේ බටහිරින් හඳුන්නාදීපපු මේ සංවර්ධන මාදිලිය මේක සංවර්ධනය නෙමෙයි මේක නිකං ඇස් මේ පිනවන කෙටිකාලීන දෙයක් ශෝභමාන දෙයක් ඒ තුළ සංවර්ධනයක් වෙලා නම් අපි මේ පරිසන හොදර තියන ඕනෑ දැම පහගේ කාලය ඔබට මතකයි අපි උතුරු නැග ප්‍රදේශවල අධික හිතලින් සතුන්මියගේ අදහස් කරන්නක් නේද ඉති හෙමත්දැකිම ලංකා විතිබුණන් නනේ දැමි පහුගේ කාල පට එලියට බහින්න බෑ මේ පරිද වැස්සන කම තාමත්ම අධි රස්නයක් තියන්නේ කලින් මේ මච්චර බරපතල්ලන් නෑන ඉන්දියාවේ උනත්ව නිසා විශාල පිරිසක් වාර්ෂිකෝ මියයන දිග සීතල්ල නිසාත් ියන මෙනිට මේ ආන්තික දේශගනික තත්ත්වයන් අපි කැඳවා ගත්ත දේවා. මෙය සස්භායුක විපත්නෙමේ මේක නූතන මනුෂයාගේ නිර්මාණ. ඒක නිසා අපි මේ මේමට මොකද්ද කලි යුත්ත අප අවට ගෘහස්ත පරිසරය අපවට තියන්නාව වූ අනිත්තැන් කොහොම දැපි ආරක්‍ෂා කරගතය යුත්තේ. පරිසර දූෂණයක් නොවෙන වාය දූෂණයක් නොවෙන් අපේ වාහන අපේ කර්මාන්ත ක්‍රියාවලින් කො පවත්තාග. ජයුත් අපේ ගෙදර කපද්‍රව්වටක බාහිර පරිසරයට බරක් නොවීම කල්මනා කරණය කරගන්න ඕනක කහොමද. පාසැල පරිසරය කොහොම පවත්තාගෙන යන්න ඕේ මිනම වගේ පුළුල් සදර්භයක් තුළල අපි කළියුතු කාරණ කරනාවක් තිනවානදක අනිවාරයෙන් සුනිල් මහත්ම දැන් ඒ කරතවයන් කන්න හොඳම තැනනේද අපේ ගෙදර ගෙදරින් පටගත් ඔොත්මොකද මේක ගෙදර සහ තමන් සල තමන් තම කො හිට දැන් ඔ ගන්නිදිිය. සේව කරණෙක් කෙනෙක් ඉතින් ගුවන් විදි සංස්ථාව තුලින්න්න තර්තය තමයි ඔබ ෙට ගහාම ඔබ ගලුණනි වන්න පුළුව බිරිඳදවෙෙන්න්න පුළුව අමවෙන්න පුළුව. ඒ කොතන කීටියත් මේ පුද්ගලයා කියන කෙනා තමන්ගේ මාරම කරන්නඕන මේ වැඩේ. ගෘහස්ත පරිසේ තමයි ප්‍රානම තැන තිෙ ලෙට ගෑට පස්සේ අපට බැහැමේ තවත් කෙනකොට පරිසරයට හානි කරන්න අහස් පරිසේ තුළ වැඩ කරන්න තමතු හොඳ සිවවිල්ල න අප අප සිතුවලි පවිත්‍ර ව නැහමටම බුදුදහම බදුදධම තරක්නේ මංක අනිකු ආගම් වලිනත්. අපි මේ පරිසරේ පිළිබඳ ඉතාමත් වයහපත් ආල් පමිනිසුට දීලතියෙනවා ිනිස්සු මේ හරිගට හනය කරගන්න නැතිකයි වෙලා තියෙන්නේ අපි මුහුණුපතය සමන් සමහරවස්ථාවලින් දකිනවා ගෙදර කුණ ටික හල්ලා පාරිතනක දානවා අතරට බල ද ද මිස්සු ව විරදදු හම වට කිය න්නත් කරුණ තියනයගොල්ලට ඉති හෙම කරන්න බැමේක. අපි සෑම විටකම පරිසරයේ පවිත්‍රතාවය ආර්ශාරයේ නැත්ත අපි පස දූෂණය වෙනවා ජය දූෂය වවා දැන් අද බලන ජලය දූෂණය කියන එක කුච්චර් ප්‍රබලයිද කියලා නේද අපි පොතන ගියත් ගෙදින් වතුබෝතලයක් ගෙනියන් වෙලාන්නේ නැත්තම් කඩීතිනර වතුර බොන්න වෙලා නේද. ඉතින් මේ මේ විදිහට යන්න බෑ මේ ගමන මනුස්්‍යයා මේ හුද කලාවෙනවා තනිවෙනවා. ඉදිඒ නිසා අපි මේ ස්වබාදහමට මනුස්්‍යයාගේ ප්‍රතිචාර්දයක්වීම ධනාත්මක ප්‍රතිචාරයක් විය යුතු මයි. හොදයි අපිත අබහා කරමු දනාත්මක සිතුවිලියක් යහපස් සිතුවිලේකක් ඔබ කොහොමද ඔබේ ඇතින්ම ඔබ මේ පරිසරේ ආරක්ෂා කරන්න පරිසරේ සංග්‍රක්ෂණය කිරීම කර්ථව්‍ය සඳහත්තායක වෙන් අපි ගීතයක් අහලා ඊට පස්සේ කතාබා කරමු. තටවඩින් සත්මාලි එල්ල දෙසින් නිලකො බිරෙන ගරනාග නගනවා හිීතහනට සිීත සුලන් කලමොවනවා විඩානිෙවන ජිරිතට පැතුම් මවන් මේ වන පෙතසතුු කවයකමීරමවනවා මොව් කොලේ නිසෙනෙහස සිතට දැනේනවා හෝපලුවන පෙතට උඩින් සත්මාලේ ඇල්න දෙෙසින් මිලකු බේරනගරානාටනගනවා

සිත විමානි කරුුණලුගතට නැනෙනවා සිකකය වචනය තුන්දොර සංවරවෙනවා පෝපලුවන්න පෙතට උඩින් සත්මානයයල් නැවිසින් නීලකොබේරන හිරානාද නගනවා ජීතහනට සීත සුලංත සිික න්සල ීතේ ගයන කලේ විශාරද ඩිනිෂ්ට පෙරාත්තමයි ගේතයට ංීතයක්කලේ ගීතේ රච්නා කල ඔබතුමක් ඇතටම මේ ීතය හගෙනඉන්නවට හරිමීමේ. ඒ පදවැල්ලෙක්කම මේ සිත්්ත කාය වච්නය සංවන කරගෙන තමයි පරිසර අරක්ෂා කරන්න එක වෙන්නන ල තුළත් ආධ්‍යාත්මික පනිවිඩ අනිවාරිමව. ඇතටම මේ නිල් වන පෙත ෙත් කවයක් කියල එකතැනක ක කිය න අපි මේ. ඒ ගීතත්තක් මිස හටයාමගේ ීත තුළ ඒ හරිල් අපි ඔබට ගීතයහග නින්නකො දැනවේ හරි ලස්සන පදවැලිකක් කියලා රොබතුමා මතකර වගේම ඒ පදවල් ඇතුළේ කියන අපට පනිි විටයක් දෙනවාපියක මතක් කරම. ඕ මේ මංගේන ශසිිකානි සන්තලත් ඉතාමත්ම මේ ලයන්විත සොරෙන් ගායනා කරන අප ර ගීතයක්න් හෝ පලුවන පෙත්තට උඩින් සත්මාලි ඇල්ල දෙසින් නීල කොබ්බේ රෑණ ගිරව නාදනගෙනවා. හෝ පලුුවන පෙත කොහේද තියෙන්නේ ඒ විශ්වේ තැනක තියක් නොහු සත්මාලයල්ල තියෙන දෙනයායි මු ගිහිල්ල බ සත්මාලය ඇල්ල මාල හත්තකින් කඩාගෙන වැටාව හරි අපපුරු දියඇල්ලක් ඉදි මේ වගේ තැඟගුට ගිලටික්ල ඉන්න කකරනදිිකා මේ අපට දැනෙන දෙයක් තමයි මේ ස්වබාදහම වින්දනය කියනක මොනතරම් ආධ්‍යාත්මක දෙයක්ද කියනක. ඉතින්දි මනුෂ්‍යයා මේ ඇද බුදුරජාණන් වහන්ේ සම්පූර්ණම බුද්ධත්වය ලබාගැීම දක්වාව මේ ගස්සයටට සබදාධමත එක්කන ජීවත්වන්නේ අන්තිම මේ අනිමිස ලෝජචන පූජාව කියලේ ගත්දිහ ක්ඩෝ බලාගෙන හිටියයන්නේ නේද අති අන්තිමට කියන්නේ සිතකයි වචනය තුන්දර සංගොර වෙනවා කියලා අපේ සිතකයි වචනය අපිට මේ පාලනය කරගන්න පුළුවන්න්න ස්බාදම ඊට වැඩි ොකක්ද අපි බාගෙන තියෙනදේ නේද මිනිස්සුන්ගේ අප අධ්‍යාත්මික සූපත් කරන්න පුදුමාකාර බලයක් තින දක්තම මේ ගහ කොල මේ වනාන්තර සවබා දහම කියනකේ හිති ඒක මිුන්් දැන තයි ංගගේ ගීත රචන්නාක්රේ හොඳ අපට දුරකත නැමතුමක් තියෙනවා දුරකතනෙ නොවට අවස්ථආජබෝවන්ය ඕ කවුද කතා කරන්නේ කොහෙන්ද ලද මම සූරයයෙන් කතා කරේ නීදහ යන්න මහත්මා ඔබුතුමන්ගේ අදහස්ස මේ කාය තමයි පරිසරය ගැන ගොඩක්ම කතා කරන්න ඕන කාලයක් තමයි මේ අපේ මේ පලාතන ගහත් කොලාක් ය ඉදල් ටික වගේ වෙලා තිෙන සතුන්ට கන්ம ற னලා තිෙන් පරිසාර හිතகாමින් බොහෝம் සළපිරි සක් ීතිද ඒ ක්තිිය එලීට ගන්න ිනே ஆமா வனजीීக்கேமாத்துரொண்டு ராஜජ්‍ය த்துනට කතා කරා මේ අපි அලින්ට සතුන්ට වතුටිගත් දෙ පීරකෑ මට ஏாට පුළුවන්க்கෙන කராටකம் අප ர் என்னදන්න கிழම කියන්නේ ති ම පුළුවන් දිීටම ෙදර මේ වලත් කදලා වතුෘටි ගද්ධාාව මේ රෑට නයි පුොළොම්ඹු එක සත්තු ඇවිල්ල වත්තුීලලා නො ති ඒකන් අපි හොඳ සතුටත් මිඳෙන මම කියන්නේ මේ හැම ද්‍රාමි අරිවසකම පරිසර හිතකාමි කමිටුවක් ප්‍රහිටවල මේ කරන්න පුළුවන් කියලා. බොහම ස්තුතියි ඔබතුමන්ට හරි වටින ඒකන්න ඒේගේ පරිසයට සබාධ මට ආදේක මිනි ස්තුති රට ඕන තරඟගන්න ඇතරම ප්‍රතිමයෙන් මහත්්‍යයායට ස්තුතිවන්තවෙනවා ඔය අධ්‍යකීම මං දැංකී පවස්ථාවම ලැබුව නදක දෙ පහුගිය සති දෙක කාලෙදී ගා ප යාල ජාතික උද්‍යාන ගේිය පස තු දක දක ලැබුණ ඇතරම ම ස්තුතිවන්ව වෙනවා වනජවි සංක්ෂ පරමන්තුවේ ඒ ප්‍රදේශ වල සේවය කණය නිියධරරි මහත්තරුන්ට දවසකට ජාතිකයාල ජාතික උද්‍යානයට වතුර ලීට ලක්ෂක් ඒගු ගෙහල බෙදාහරිවා කොංක්‍රීට මේ වලින් ඉදිකරපු පොඩිපොඩි පොකුණු තියෙනවා ඒවගේම කුඩා ජලාසතියන ස්වභවිකේවා ඒවට ගෙහලා ජලය පුරෝනවා ඇත්තටම මේ ජලය ගනකං සත්තු බලාඉන්නවා මේ බෞසර ේනකම් ඉච්චර මේ වීලි තත්ත්වයක සතුන් පීඩාවිදිනවා ඉති මහිතන් මේ මනුස්‍යයා ඇත්තටම කවුරුවත් නොකලත් මේ කමණන තමන් කරගයන දය කරන්න තමන්ටේවැ ප්‍රතිඵල ලැබෙනවා සුභාවිකව කරනදේ තමන්ට අනිවාර මේ ප්‍රතිඵයක් තියෙනවා මහිතන් මේවා කෞරුවත් කරන්දව අපි අගේකොත් තවත් කෞරරි පිළඹි මේේදේ කරන්න. ඒ නයි පොලොන්ගේ පල්ල රීල ඒ එක මනුසය සතු ඩක්ලබන ද කවරු කියන්න යි පපලොන්ග මරද ද කොත් ර මනුසය කර කොච්චට තුන් ක්‍රියාවක්ද. ඉති මේවා මනුස්සයන්ගේ සිත්තුල මෙහම රෝපණය වෙනයි කියන්නන්නේ ඒ හො දනාත්මදයක් කතාරන්නදකයි හැට අයනුහතර විසිට දරකතනන්කගේ වවරුත ඔබට යන පලන් වගේ දක ොටතේ වගේ හස් යන්නට පිව යෝජන යනට පිවන් දකයි හැටයි අන හතරයි විසිට දර තනකගේ ව . <languages pronounce theology> <Spanish> <MC foreign language> අධිකාරි පරිසර අධ්‍යාපනා දැනුවත් කිරීමන්ශේ හිටපු අධ්‍යක්ෂවරයා හටියට ගොඩක්ම පරිසරය අරක්ෂා කිරීම සම්බන්ධවේ පරිසර අධ්‍යාපන දනුවත් කිරම් පිබඳ ොඩ අධ්‍යකීම් තේෙනවා.ඒ අධකයිම් බෙ හදා ගන්න අපි කාලයවැෙන් කරගම. ඕ කිතාමත් හොද මේ ඔබ මතුකරපයක මධ්‍යම පරිසර අධකාරී පරිසර අධ්‍යාපනංශයේ අධ්‍යක්ෂවරය හැටියට මංහිතන්නේ මේ රටේ පාසැල් පද්ධතිය තුළ ය ජාතික අධ්‍යාපන විද්‍යාපීට තුළ ඇැමවාවරදි විශවිද්‍යාල තුළල අපිට පරිසරය වෙනුවේ යම්ගිසි හඬක් ඒ වගේමඒ දරුවන්ට මාර්ගෝප්දේශයක් දෙන්න පුළුවන් වනා අද වෙනකොට පාසල්මටමේ තියන පරිස මිටතු ලංකාවේ පාසල් පදධතිීන්සිට හැත්ත පහක් විරාවරණ වෙලා තියෙන අප කියෙනවා පරිසරනයීම ජාතික වැඩ සටහන කියලා සු පෝඩ්ඩක් කොහොම අපි කතාව කරමූ අපේ ඊට කලින් දුරකතනය න්නවා ත්‍රාවක හිතවතිෙන් එතැ ගොඩ වෙලාලක් ඉන්න වෙනවා අයිබුවන් මේ මම මේ නයිගලින් කතා කරන්නේ මං හරියාත කෙන පරිසරයට ඒ වුනාට අපේ ජනගානය බලකට ට මට හිතන විදිර දාලාවාශෙන් සී හැටකත් පරිසරය ගැන අවධානය ගොම කරන්නේ නෑ. මදවල පිටේ ගම් පාපාරි දෙපැත්තෙම කුණු දාලයන්නේ හැබයි මේ උගත් අඒ දාලය නිවානය ගැකිල්ල වටබි බල ඩක්නයන දිගත්තම තියෙනවා ඕන කෙනෙක ැල් ලන්න පුලුවන් කාමේ ාරදිගේ දාල තියෙනකුණු. ඒ විතරක් නෙවේ මේ මමනං කියන්න මේ දපෝඩි දරුවන්නා මධ්‍යාපනය දෙඩෝන පාසල් මට්ටමින් සම්පත්ධාරයෙන් ගිහිල්ල හරි. මේ දරුව මේ මෙම කරගණඩ මොද නුන්ද අනාගතයේ තිමිට යටට දරනුුවෙනවා බියරකෑන්. ඒ බෝන මත් පැංවොල කෑන් ඉටන්ධදාර් යනවේ දෝ දරෝ නේද මේ අනාගතයටට මහුණ දෙෙන්ට ඉන්නේ. අප මධ්‍යලින්දකිෙනවා මේ යාල විල්පතු සතු මෙෙන දඩයමටගන්නවා ඒ අහිසක සතු ජීවිතය ගැටගහගන්න ජලහොයාන සත්තුන් මරணවා. අද நලලින්වාගේදො යාල විල්පත්තුல ඇති කරලා ටැගකාල වෙල්ලා ඒ බෙදාහරින්න තියෙන න්නන් කියන ඒක ගොඩ ො බෞ ரோලින් ද පැට எனවා වැරගෙන ට නලින් හදලා, ඒ පැතිවෙල ෙවල්දරවල් නෑන වනන්තර නැතිනි කැෑ සතුන්ගේ වාසභූමිවෙල නලින් හදලා අදළ වෙල්ලා ඒ ැංකි හල වෙලා ැංකියකින් වතුර බෙදා තැනි තැන් ල පෝඩ ොකු හදලා තු ොంඩදුන්නනම්ම ගොඩා කොටින කියෙල්ලා மන්නං හිතන්නේ. මිස්තති ඔබතු මේගේ අදහසට ගොඩක් අදහස්යනේ වගේම මිනිස්සු අතින්ම කරන වැරදිත්තේද ඒ තැන්වල කිව්වා ඔ එතුම මේ කාරණ දෙකක් කිවවා ගම් පාදිගුලු පිටිය ප්‍රදේශය කැලිකසල දානයි කියනකව මේ මේ උගත්තායිම මේ දාන්න කියනක හරියට හරිියක නමුත් ඒගොල්ලු පෙනී සිටිනවා නදීක අපි මේ බොහෝම පරිසුරයට ආදරෙයි ඔය ඕ අදානනාය ගිහිල්ලලා සමදාන කරලන පරිිසර පවිත්‍ර කරලන්නන පොටෝ ාල පේස් බු ගේ දානවා නමුත් අනි පත්හටල යාම තම ය රත්‍රිකාල ද . කැන් වගේ දවල් ඕන තැක දාලයන්නේ ඒ අපේ ආධ්‍යාත්මික වශයෙන් අප සමාජීතයන හා විශාල දුරුවලතායක් ඒක ඒක ටිගෙන්ටික මංහිතන්න දඩුවමත්ක් තමයි සමාජය මේවා වැඩි හිටිය අයව මේ මිතෙන්ට ගන්න වෙන්නේ අ කුඩා දරුවන්න්න යම් කිසිාකාරක පොළොම්ඹෝනක අපිටරන්න පුළුවන් අපි මධ්‍යම් පරිති රධිකාරී හැටියට මේ වෙන කොට අප කටයුතු කරගෙන යනවා පාසන් මට්ටමින් අනිත්්‍යකතමයි අර නලලින් ඒක මංහිතන්නේ වනජ වි සංලක්ෂන්ද ප පර්මෙන්න්තුව, පරේෂණ ආත්ම कोයි දිරිය ද මේ සල්කා බලියයුතුයි කොහෝොද මේ සතුන්ගේ මේ ජලහින්ගේ ආහරගේ එගුළු පිලියම් කරන්න කියනෙකති යෝජනාවක් හැටයට අපි අ කරවා ඇතුම මේ එකකරී යෝජනාවක් හොඳයි අපි කතා භහකරුමර එතුම එකතැනකෙංකුව කාර්වලින් ඇවිල්ලා ලොකුණ ෝල්ල මහත්තවරූම තමයි ඒවැරද කරන්න කෙනකාරන්න හැබැයි ඔබ ඒ වැරද්ද කරලා තමන් නිවැරදිී වගේ ඉන්නව වෙන්න පුළුවන් සමාජයට ප එන්න තමන් නිවරදිී වගේ හිටියට තන්ගේ රද සාක්ෂි දන්නවා මන්රේ වැරද්දක් කියලා ඒ හදවතත් එක් තයි කොයිවෙලා වෙත්තේ ගනතිනුව කරන්න හැපට තව ரத்த ෑම තුමාක් தேෙනවා த்த නට ස්ාව ஐஜ போුවன் ஆஐன் மாமா கோட்டுபி பஞாத சීම நாரா ம කතා කරන්නේ ே පුல தමතவாන්ගේ ககி மக்கතිට යුතුකමක්க்க ද கடைது කறணண ஜனா கீர்ණ னක உணත් மகத்து ட்டுணත් கோහ உணත් පசரே ්‍රmந்து කගண்டே පුදகிല ජ பிசால මෙ அkéෙන ගේ මকাል ना කරோ මොමස්තුති හස ො හ දැ මිනිස්ස හටිය ඒගේ හැගේීමක් දැන් අප ප ස හ හ ෙම ල පරිසේ පිබඳද ර ලින් මතක පරිසරේ ක්ෂ ග කාර ඒ වගේ හැඟිීමක් දැනීමක් තියන මිනිස්සු මයි ට අවශ්‍ය ව. අපි කතාකර අ ඒ වෙනුව තම ද පරිස කරේ පරිස අධ්‍යහන දැනුමත් කිරීම ශ බතුම කාලයක් අධ්‍යයක්ක්ෂවරයා හැියට වැඩ කටයතු කරනකට ොකු වැඩකටයතු ප්‍රමාණයක් සිද හම ේ. රිසේ අරක්ෂාරන්න කෙන සංල්පය තමයි ඒවි න් තමයි ක්‍රියාත්මකුණ අප අර දුරකැතනැතුමට කලින් නතරකරපු දෙෙන ඉසරහටයම. ඕ පරිසර නියමන් දීල තියනවා ආචාර්ධර්ම සංග්‍රහයක් ඇත්තර්ම මේ කරුණු දහයක් එක්ක ඒ ආචර්ධර්ම සංග්‍රහය පරිසර නියමොන්ට්‍රී තරක්නමේ සමාජයේ ඕනම කෙනෙකුට ඒ අනුගමනය කරන්න පුළුවන් තමාතින් පරිසරයට කිසිම වැරද්දක්වෙ න්නේනෑ අපි පරිසරයේම කොටසක්කටියර් තමයි මනුසයටයුතු කරන්න අප ද්‍රව්වේ ජනයේද අපි හැකිතාක් ාලය කල මයි ඒ කටයුතු කරන්නේ කොතනකට ගියත් අපි පරිසර අර සතුන් වගේම පරිසරයම යපෙනවා මිසක් පරිසරය අපේ විනාශයට තුළ දෙෙන බහන්්ඩක්කෝ නිෂ්පාධනය කරට පාවිච්චි කරන්නේ නෑ. ඉති ඒ නිසා මෙන්න මේ ආචාරධර්ම සංග්‍රහත්ක තමයි අප පරිසරධ්‍යාපන කටයුතු බාලපරපුරට යන්නේ අවසානයේදී පදක්කම් පහග ක්‍රියාවලියයක් කඔස්සේ ජනාධීපති පදක්මක් දක්වා අයට දෙනවා. එහෙම ගත්තා කියන්නේ ඒ දරුවෝ. මේවිකට දහසංකයාත් පිරික්කටේ බිවිල ඉන්නවා අපි දන්නවා සයටසීයක් මේ දරුවෝ යහපත් ආකල්පත් එක පරිසරඇක ඉතාමත් හොඳ ගනුදිනුවොක් අර්ගෙනයන්නේ නමුත් මෙතින්ද ගැටලුවක්තින වනදකා අපිට සමහරවිට චෝදනාත්තියෙනවා මේ මේ වැඩරහන් කොච්චර ගියත් පරිසරේ මේ යහපත් වෙලා නෑන කියලා. ඒ තර්කාකුලක කත්්‍යයක් ව අපපිත් පිළිගන්න. ග පදක්ම ගන්නව. නැන ලමයිඒ එත්තර කොටසක් අපි පරිස හිතාමින් හැටියට පුරදුපුහුණු කරහට නමුත් ලමයි මෙහෙවෙන්නේ වැඩිහිට සමාජයෙන් ඔ වැඩිහිට අපේ අදර්ශයක් දෙන්න ඕන අනිවාරය. දැන් අපේ කාරකය ලමයි එක දාගෙන ගිල්ල දෙමවපියෝ කුණුබැ එක ියට දානවන ලමේ අදර්ශයට ගන්න මේකනේ නෑද. අනිවාර දෙැ අපි දන්නවර ග්‍රේටා තුන්බර්ග කියලා? ස්වීඩ්නයේ දරුවෙක් එතකොටය අවුරදසය ක්සක් ජාතින්ගේ පරිසර සමුලුවකද ඉඩක්ඉල්ලගන කතා කලායා කියනවා. ලෝක නායකින් ඉතාමත්ම නිර්දය ලෙස විවේචනය කරනවා. මේ සංවර්ධනය නාමයෙන් පරිතර විනාශය කරන්න එපා මේ ඔගල වනසන්නේ අපි ජීවත්වනති අපේ අනාගතයේ. ඉති ඒකනිසා දරුවන්ට මෙනම සාක්ෂරතාවය අදෙනකට තියෙනවා බරම අපි පස චාත්මක වැලතරහන්නුවල ඔය ඇතැම මේ ගුවන්නිදිරි නාලිකාර රූපහනි නාලිකාවල දරු ඇල් පරිසර ගන කතාරනකට දෙමපියන්ට වැඩිට කට උත්තර නැතිවෙනවා ඒතරහු සාක්ෂපාවයක් මේ දරු පරපුරට තියෙනවා ඒක නිසා අපි වැඩිහිටියන් අපි තේරුම් ගතති යුතුයි දරු පරපුරට ආදර්ශයක් වන්න අප අර කියනවාන කකුලවාර පැටියට කෙලින් අන්න කිව්ට වැඩක් නැහ ඇදේටයනවන මෙන්න මේකම තමයි නිදර්ශනය අපේ වැඩිහිටි සමාජය මට මෙතේරන අපි සුී ලාංකී සමාජයේ මේ මහ පුදුමාකාර ප්‍රශ්මර්ථයක් තියෙනවා. අපි කතා කරනවා අපි ඉදිරිපත් කිරම් හරිමොහොදැයි මේ හරිම ලස්සනයි කතාව අන්තිමෙනදික කතාව විතරයි. වැඩේ වෙලා නැහැ. ඒක නිසා වැඩේ කරන සමාජයක්ක්ෙන් ඕනි ක්‍රියාවෙන් ඔප්පු කරන මාජයක් වෙන්න ඕනේ අපි දක්කින අපි විදේශීය සංචාර්කයවෝ ලංකාවටාවට පසේ නිර්ීක්ෂණය කරන්නේ මනුසේ කිසිම තැනක පරිිසරයට හාණනියක් කරනවාද කිය. යා පෝට්ි එක යාපෝර්ට්ි එකක් තනක හලා තියවා දැන්වම් පරුවක් බුලත් කළ ගැසීම තහනම් කියලා. අපි කනගාටි ඕනේ දහම දැන්වීමක් ගහන්නේ. ඇඒ ඒ දැන්වීම ගානි බුලත් කළ ගහන නිසා. ඕක අපි වගේ තැනකට ගට වස්ස අප හැසිර දැනගන්න ඕන. ඒ ම තග ස් ල හත ැසිල ප ච් කල තුර හලෙන්නෙ ඉතිතෝක කවරක බෝඩක් හලන්න නොද. ඒති එකනි අපපි වැඩිහිටි පරපුරේ මෙන්න මේ චින්තන මර තේරනෑ මකක්ද කියම. අපි කතාවෙන් කියවා ප්‍රසන්ටේෂන් හොදට කරනවා නමුත් ක්‍රියාව ගත්තත්ේම ක්‍රියාව විතාත්ම හානි කරයි නරකදාය නරකයි. ඉති ඒකනි සාපි විශේෂෙන් දරු පරපුරේ ඇහමගට ගන්නවා වගේම ඩිහිටිය තේරුන්ගන්න ඕනේ කිසි අම්මා ආකාරයකින් ස්වබා දහමට අගතයක් නොවෙන විදිහයට ජීවත්වෙන් හොඳයි අපිට තවත්දුරකත නැමතුමක් තියෙන මාජ පුරුවන් අයිබ අධිකමම අරධපර ජන ඔූජනක මහත්මිය ඔබතු වගේ අදහස අදහස්ස කියන්නේ මේ මම මේ වත්ේ හැම තැනම වතුරති කියලා ඉති සතු හැමෝ මැවිල දැන්ට සත්දයහනමති ඔබතුම කියලාකයි උතුමාවා කාර විදිහට ය සහමන්්‍යය සියකට වඩා ප්‍රමාණයකට මන් දවසකට කෑම දෙනවා ඊටත් වැඩි ඇති හැම සතෙක්ම විල්ල කනවා මං හාල් ිලො එක ගන්නේ බොහෝම දුක් වින්නලා අර මාරගේම කියන්නේ ඒක දීලා නමුත් මට කන්න නැති වෙන්නත් හැ ඒවගේම වතුර ලයි එකේ කැප්ුවත්මට වතුර නැති වෙන්නෙත් නැ කවදාව ඒක ඒක් මහත්මියනි ඒවගේ මතම දැම්මං ගේ දස හිතාගනි යම් දල්පර නගයටටම යනවා නිතරම ඒ අනොකොට මේ කිරිහටික කරංගිහිල්ල වතරතියන්නන් කියලා හිතාගෙන යනො කුත්තපකුණ ඒකිට්ටුවන්. ඒ හරියට ය ඒ හරිිය දිහා බලන්නම හිටෙන් නෑ මහත්මියනි දාලතියෙන පොිතින් ප්‍රමාණය දැන් අර නිදහසේ ගත කරන්න සියලුම දෙනායින්නේ වඳදනාමාන කරනාඉන්නේ අ මේකුත්තම්පකුණ හරියට. දකින්න අපපිරිියයි එක සරෑමට මතකවෞුදු හයකට විතර කලින්මං දුවන්නේ සෑගාවවතින නුගගහ ගාවදි අයිස්ක්‍රීම් කොල කෙනෙක් දානම දෙදකලා කිය එපා කියන කදරමට හොදට බෙන්න්න. ඉතිං ඒ වගේ මිනිසුන්ගේ මේ විනයක් නැම තියෙන්නේෙ මේ නධිකම් හත්මියස් ඒ විනේ අපේ හදවතින් එඩෝන ඒයි වෙලා තියෙන ඉතිං අරමට වතුරතියන්ඩ අර අරගේ තැනප නතර වෙන්නවත් හිතෙන්න්නේ ඒ තරමට පොලිතින් මහා ප්‍රමාණයක් යනොම මේ දක්තික ගොඩක්ද ඊයේ පෝයන ඊ ගොඩක්සනකක් ැවිල් හිිය ඔක්කොල එන්න පුක්තපකුණ හරියට ඒ ද සම්පූර්ණම විනාස්ස ලා යන්නීමට හසුමක් න බතුම ට ඒවන්න පුුව ඉතිिং ක හදාගන්න බෑ අපේ හදවට නැතු එමං හිතන්නේ හවක්kkaට හදවතක් නෑ අතා අබා කරට එඒතවමට කියන අදිි හති බොම ස්තුතියි තරවසන්නයි බොහම ස්තුතියි ඔබතුම මදක්කර පකාාන වර ු මහ ඔබතුම අරිසර අධ්‍යහපන ැනුවත්කිරීීම වංශයන්නකට ය දනුවත්කිරීම මතත්ක්කිරීමේ හම කරන න මට මතකයි වන්දනා කරනකොට වද විනෝදිාය ක කාලට ප්චල. අපේ කණ්ඩාය මේ ස්ථාන වලට ගිහිල්ල මනිසුම දැනුමත් කරලා ඒ කටයුතු කරත් අර ඒ අනුවත්ගරරි මාත්මී සඳහන් කර ප්‍රතිඵලය තමයි තියෙන්නේ දැන් නුවර පෙරහැර මේ අදින් අවසංගනා අධින් අවසගනාට පස්සේ අපේ නිල්ධාරින් ඇතුළු ඒ කටය ගිහිල්ල සුද්ද කරන්න ඕනි කතර ගම පෙරහර අවසංගන කාරයට සිරිපාදය අවසංගනාම නල්ලූ මේ පෙරහැරවල් ඒ අපේ රටේ සංස්කෘතියක් එක්ක ඒ උත්සව උර්නාට පස්සේ කවරවාහර යන්න ඕන ඉහි සුද්ධ පචත්‍ර කරන්න කද මේ තේරුමුණ දක හම දාම දැනුවත් කරන්න පාකරන්න පාහ කිය තට ගියානම් ම තැනකට ගයාානම් මයි කිසිම විටක එතන අප විතර ොර එනව නම් කවරුුවක්ත්්‍යයන්න වුන් න සමදාන කරන මේ අපේ මේ සමාජි විශේෂෙන් පුද්ගලිකා ඇතනත් ඒගොල්ලන්ගේ මේ පුරුද්ධක් කරගෙන තියෙනවා කාලකට ගිහිලා මුහුදු වෙල්ල සුද්ද කරන්න තවත් කොහැර සුද්ද කරල ක්‍රියාකාරමක් කල පරිසරේ වෙනුවෙන් කරන්න කියලා මේවා නොකොලයුතු වැඩ. තයි අදිකා කවුරුවක්කත් පරිසරයට හානි කරන්නත් කවුරුවක්කත් ඒවා පිලිස කර කරන්නත් ඕන් නහ දැන් අපි දියන් රටවල් ගැන කතාොත් එහම එම නෑ ගොල්ල ොම පවිතරඔය පවත්තාගෙන යන නද මේ මම එ එකක දාරනයක් කියන සිංගපපුරේද පට යන්න ස්ථාවලම සවීලං කාරජයට මධ්‍යී පරිරාධ වි සිංගප්පුූරු නගරයේදී අපි ගිහිල බලනකොට එක්තරවස්ථාවකදී නගරයේ මනුස්සේ කර ජකට්ක් ඇද ගෙන ොම කැපි පෙන්න්නේ ජැට ඇඳගන මේ පාරතුගාන එතකොට අපේ අර සම්බන්ධී කාරගෙන් ඇවූහම යක කියනවඔය ොගක්කරි වැඩදක් කල්ල අයට දැන්දිීබ දුවමතමයියේ. එතකොට ඒ පුද්ගල පායනොට එක්මක්කරේ අප දවද්‍යයක් දන්න ඇති මොක්කර කනති එවැල මල්ලගන්නවවා කමරාවලින්. අල්ලගන එලම දනුවදදිනවායා කොහේදයන්නේ රෝහලකය නවද බේදගන්න යනව ලෙක් ල නදය කිසිේෙත් දාලනය ඒලම දනුවමදුන්න ය දනුව විදින කෙනෙක් බව සමාජිගතකනවා ජකක්ටඇකරදාලා ඒක දාගන තමයි පැෑද දෙකද දවසේ දඩුවමනු යා සුද්ද කරන්නඕනි. න්නම දඩුවන්ගේේ සුග ලංක සමාජ ඉල්ලනවා එහම ඇත්නම්බේ දැම්බලන්නුක රදක්ක පේ දන්නම ග පරිතමයින හ පොලිස් නිර්ධාරේ කාවහරි වැදකට නවාහනය අතරකර පොලි නිධරීයක්ත්ක මේ සංවා දෙකට පැටලේෙනවා නද ඒ වැරද පිළිගන්න කැම තිනේ ඒයි අප රද කරන දනුව විදගන සවාමෙන් අයිමගේ වැරද කරනය කියළ යන්න බැරි. මින්නමේ හික්මීමම විිණ අපේ සමාජයේ ඇතිකරන තා කල්. අපිට අර ගකුළුවවාගේ ආදර්ශ තයි කියන තිි දර පරපුරට කොච්චර කිවත් වැඩක්න වැඩිහිට දර්ශයක් දෙන්නේ නැක්න. අපි ගීතයක් අහලා කතා බහ කරමු. හරි ගීතයක් අහන වෙලාවෙෙන් කරගම් වූ මේ සොදාහ වනතේ කී අපේ පරිසර අපේ දැතින් සුරකින්න කියෙනකාරණය තමයි ඇදමිහිතලයෙන් ඔබට මතක් කරන්නේ මධෙම පරිසරධකාරය පරිසරදධ්‍යහන දැනුමත්තකිරින් වංශ හිට ප අධ්‍යක්ෂ සුනිල්ලඩුගල හත්ම අප පේ කතා හටයක්න්නේ දෙකයි හැට යුහතරයි විසි අට දෙරකතනාන්ගේ වවෘත්තයි කතා කරන්න පිළව ඔබ අදහස්සරම වටනවා ඔබ මේ සොබාදහමට පරිසරයට ආදරය කරන කෙනෙ හැටියට ඔබ දැන ඇත්තට මේ සවබාදහමරිසරය අපි කොමද අපි වින් ආරක්ෂ කරගන්න වනනි කියන කාරන ුල් මහත්ම බ මමුල. කකර ගේ ද ො තු රශ්නා ක ොත්ක හිපියයක් කරගෙන විල්ල න මර අරුන්දේ මේ හන්න පොතක ැක් විතරයි මතකරේ තවත් විශේෂෙන්ම මාධ්‍ය යතනත්යක ඔබ පරිසර අධ්‍යාපනංශේ වගේ දැනුමත්කිරින් ංශයටයතු කිරීමත් එක්කම දැ පොත්පත්හරත් ලබාන්නේ දැනුම්වත් කරනය එකක්ස් න මාජ සමාජයට පනිි දයක්ක් හ පොරත් පියතර එකටින් හරිමේ පොත් පිඳද තක්කරම ද කරුගහමන්්ිය කියන පොත්ත. කුල්ගහ මන්ඩිය කියන්නේ ඇත්තරම පාරිිසරක තීරුලි පිරච්චනාවක් ම කාලය අතිස්සේ විරපුත් පතර අවුදු තුනක් තිසේ සතිපතාල්ලිව තරුිිය කුරුග මන්ඩිය නමින් ඒකනත් උත්සාහ කරේ ඇත්තටම අපේ සමාජයේ පුරුවැසියන් වෙතට පාරිිසරික සාක්ෂරතාවය ලබා දෙන්න යම්ගසි ආකාරයකින් මේ මොකක්කෝ තේමාවක්ම කාරීන තේමාවක් තෝරගෙන ඒ තේමාවට අදාලව පාරිසික රජනාවක්ත්තම යෝක ලියලා තියන්නේ අපිතම ගෘහස්ස මටමේ කලිකර කලපනාකාරණය කරගන්න කොහොමද. වන්දනාවක් යනවන අපේ චරියදර්ම පද්ධ වියයුත්තය කොහොමද. අපි ැ හර්ථ සංකල්පය කෙික් කතා කරන වන ලක්දුරට හර්ත සංකල්පයේ සැබෑවෝමකක්ද. අද වෙනකොට හර්ත සංකල්පය මතු පිටින් අතගානයක් බවට බොහෝට පත්වෙලා තියනවා. මේක සැබෑ කාරණාව ොනවද. ඒ වගේ කාලීන මාතෘකා ඇතුළත් රජාවවක්තමය කපුරගහමන්ඩිය පොතට ඇතුළත්ව. ඔබ මේ කුරුගහමණ්ඩිය පොතේ රච්චනාකරපු එක තැනක්තියෙන හරි හිතගේ තැන එක දහ නවේ එකේ දහ අට පිටුවේ හරි මෙන මෙහමතමයි නම් කරන්නේ එක බොඩි කොටසක් කියන්න. ලස්සනට ඉඩතිමු කියලතමයි සටහන් කරන්නේ. ලස්සනට කව දාකමැති. ලස්සන කෙනෙක් ලස්සන දෙයක්ෝ. ලස්සන යමක් දුටුවට අපි යම් තිගෙස්නකට ලක්වන්නේ නැත්. ලස්සනයන්න්නේහි යම් අපූරුවත්යක් ගැබ්ව තිබීම ඊට හේතුවයි. දැනටවුරුදුක හිපේකට කලින් අපේ රටේ ගොඩක් නගර හරිමාව ලස්සනයි. දුගඳයි. ඒ නිසාම හරිම හිරිකිතයි. ඒ පැවති තත්ත්වයයි. එහෙම වනත් යුද්ධය නිමාවමින් පසුව අපේ විරෝධාර නනවිරුවන් යුද්ධය නිමා කළ ජවයන්ම ඒ ජයග්‍රාහයේ ලීලාවින්ම අපේ රට ලස්සන කරනවා. ඇත්තෙන්ම දැන් අපේ අගනගරේ හා තදාාසන්න ප්‍රදේශ හරිම ලස්සන කාලෙකට කලින් දියන්න හැ හරිම ලස්සනැන. තු කළ යුතු තැන අරිම පුරයෝ මේ කොළම නග්‍රේ තියන කුණුකානුවලට බැහැලා මේ රණවිරෝ ඒ ගන්ධ විඳවිද මේ මධ්‍යෙන් ප්‍රාධිකාරය අපි තෙගුලන්න සම්බන්ධුනා වටේ ජනතාවට කියනවා මේවා මේ සුද්ද කරන්නේ නයි යරිත් මේවා මේ අපිත්‍ර කරන්න පා කියලා ඉතින් ඒ මිනිස්සු පුදුමාකාර අපේ අර මේ ස මාජයේ කියනවනේ කට්ටක්කාගෙන කියීම ඒ මිනිස්සූ පුදුමාකාර දුක් විඳන තමායිය පරිතරය ලස්සන කරී. ඉතින් මේ සමාරය කියනවා මේ රණවිරූ ඕ කරන්න ඕන්න නෑ කියලා. එහෙම එකක් නෑ රණවිරට සමාජය ඕන දෙයක් කරන්න පුළුවන් යුද්ධේ නිමාකරපු ජවයම ඒ අයි කොළම නගරේ ලස්සනර ඉතින් ඒ නිසාවම අගේ කල්ල මේ ලිබ් අපි වැරදි කරණයෝ සමාජය පෙන්නවගේ ඔ සමාය හොදක්ර ි සුගත් පෙන්න්න ඕන. අනිවාරම හොඳයි දැන් අපිට මේ.

මතුකොට නවනෝවකැට්පට ඔොබ ගලා වටී කිිරිපුවිවිද නවමල් මතුකොට්ට නවලෝවකැටට ඔබ ගලා වටී අතීත රට්ටරටට පිරිතර හැත

එෙටට මෙහි වදිනා මනුලට මදපාදා දියවිල්ලි අතුරා පිරිදුව එක්ටනකි වදිිනා මඳුලට මන්ද පාදා දියවිල්ලිඇතුරා ඔොක පැත්ත සදැක්ක ඉනදෙහිසිදක්කි ဝစီရ <Bas> ေဒီမီလာလာဝစီမဟာဝဲလီမဟာဝဲလီမဟာဝဲလီမဟာဝဲလီမဟာဝဲလီမဟာဝဲလီမဟာ පන් WD අමරදවයන් ප්‍රධන පිරිස ීත ගයන කළේ මෙහිතලේ කතා බහසමගගේ ඔබෙක්ව සිට සුනිල් මත්තය ඒ ගේීතය අත්තරය සුවිශේෂී ගීතයක් නේද. ඕ ගීතේ ඇත්තටම මඟහිතන මහගම සේකරයෙන් රචනාකරපු මේ ගීතය ශ්‍රීිය ලංකාවේ ජලසම්පත පිළිබඳව සිරීපාද ප්‍රදේශයෙන් ආරම්භ වෙලා මේක ඉන්දියන්සාගරයටට ගලා බැසීම දක්වා ඒ අර් කොටස් වශයෙන් ගලාගෙන යන රිදම්මකටම තමයි පනිිත් අමරදේයක්නයකමි මේ සංගීතය මේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ හරිම ලස්සනයි අපේ ශරීපාදේ වාර්ෂිකව කොච්චරණයි යනවද. නමුත්ේ යනායගෙන් කීදනෙකොට තියෙනවාද පරිසර සංවේධීතාවය ඒ අවට සීත ගඟුල කියන එක අදවෙන කොට ඉතාමත්ම අප විතර කරලා තියෙන්නේ. අර මේ ගීතයෙන් කියනවා රජරට බලාගනින්ව මේ ජලකඳ එනකං. ශ්‍රී ලංකාව වගේ මේ අරීය රටාවකට ජලද්‍රෝණි ගණනාව පිහිටපු මේ බූදර්ශනය ලෝකෙ හරිම අඩුයි ගංගාද්‍රෝණ එකසිය තුනත් තිෙනවා ලංකාවේ. එක මේ කඳුකරයෙේ ඒන්ද්‍රීෙන් පටන් අරගෙන අතටම ගලාගෙනය න මේක හරිම සරුසාර පිහිටීමක්, භූමිය සරුකරණ පිහිටීමක්. ඉති මෙච්චර සරු ජලසම්පතක්තියාගෙන තමයි අද වෙනකොට අපිට මේ පානී ජලය පස්්නයකන මුලද තිබ ලතියෙන්නේද මේක දැනගත්ත රජරට ඉසරහිට වූ මේ අපේ රජවරු වැව්පද්ධතියක් සකස් කළ අදරත් අපට ජීවදී ලතියෙන මේ වැව්පද්ධතිය ඒක නිසා අද වෙනකොට ලෝකේ ඉතාමත්ම හිඟවෙමින් පවතින ස්වභායක සම්පතක්තමයි ජලය නෑ ඇතැ සමාජ විද්‍යාඥනියෝ විද්‍යාක්ෂය කෙදත්තමයි ඉදිරිට ලෝකේ මහ පරිමණ යුද්්‍යයක්කෙන වන ජලය වෙනුවෙන් යුද්ධයන්න පුළුවන් කිය. ජල සම්පතය අපි තියන ජල සම්පතය විනාස කරගන්නවා අමිසා මේ ආරක්ෂා කරන්න. හිතියගනිසාක් මහගම සේ කරලා අමරදව මාස්සල්ල මේ ඉරිත් කලලා තියෙන මේ ස්වබාදහමේ චට්කාරයේ ස්වීලංකාවේ අපිට තියෙන මේක රැකගැනීමට අපි සරම දෙෙන කටයුතු කරන්න එකක තමයි මේ ගේ තෝලිින්ිටි දෙදන පණවිලි. ඕ. ඒටිනා පනිවිදිත් එක්කම අපි අවසාන වශයෙන් කතා කරම අපිට කෙට වෙලාවාක ඉතිරි වෙලා තිෙන්නේ අතිට මේ ගෝලීය පරිසර අබුද ගැටලු රැසකටි මුුණ දෙන්න සිද්ධවෙලා තිය නොම වෙනනවිට අපිට. ඇතට මේ ගෝලියය පරිසර අර්බුදත් එක් අපි මොකක්ද කරන්න ඕේ අපි එතන්ට යම. ඔ ගෝලිය පරිසර අබුදත් එක්ක ඇත්තටම නදකා අපිට මේ ලෝකයේ දියුණුයැයි හඳන්නන මහා විශාල. බලවත් දනවත් රාජ්‍යන් විසින් කරන විශාල පරිසර දූෂණයන්. හරිම අත්තනෝ මතිකයි ඒගොල්ලො අපි වගේ මේ අඩු දියුණු හටවල්ලට යම්කිසි සීමා කොන්දේසි දමමින්. ඒගොල්ලන්ගේ ගමන කරනයනවා. ඒගොල්ල මයි වයි ගෝලයේ වැඩීම දූෂණය කරන්නේ. ඒගොල්ඩ තමයි මේ එතකොට ශබ්දය ඔය ඥස්ටික පිපිරීම් ඒවත් එක් කැලිකසල, අපේ මේ නැවක් ඇවෙල්ල අපේ මේ වෙරලතීරේ සමීපය ගෙනිය අරගන ම විශාල පාඩිසරික කාණයක් කරා. අපේ මේ පෘතුවිතලෙන් සයට අනුපහක ජයව විවිධත්වයක් තියන සාගරී සියට පහ ොඩිබිමතියේ එතවත් අපේ සාගරයට කොච්චර විවාසයක් වෙන් නැද්ද. ගෝලිය වශයතියන ප්‍ර්‍රතමදය තමයි මේ දේශකුණනික උපරයාස. අද වෙනකොට අපිතම මේක ඇමෙරිකාව කරයි කියල්. ඇමෙරිකාව කරාට මේක හානයේ දුවම යන්න ඇමරිකාට විතරක් නව සමස්තල සමස්ත ලෝකයටම අන්නේක තමයි අපිතිය ප්‍රබලතම අභියෝගයේ. ඒක නිසාම ගෝලිය උස්නත්වය පාලනය කිරීමට ඔබටත් මටත් වගකීමත් තියෙනවා. පරිසර දූෂණයට දායක වෙන ප්‍රමාණය හැකිතාක් අවම කරගන්න ඕනි. ඇත්තම පරිසර දූෂණයක් නොවෙනනාකාරයට කටයුතු කිරීම මිනිසු කටයුතු කරන්නඩ ඕනේ. එතකොට මං මංහිතනය යම් කිසි ආකාරයකින් මේ ගෝලීිය පරිසර අර්බුද මේ අධික වර්ෂා අධික නියග මේ අධික සුලිසුලං මේ මුහුද ගොඩ ගැලීම් වගේ දේවල් යම්කිසි මට්ටමකින් පාලනය කරගන්න පුළුවන්ගේ ඒකනි අපපියක දයකත දක්ව යුතු. හොඳයි අනිවාර්ර මේ දායකත්වය තමයි අපි නිරතුරුම් මතා කරන්න අපේ පරිසර අපේ දෑඇතිම සුරකින්නේ කෙේ ද මේ ගැන අපි කතා කේ එමනම් අද දවසේ හිතලය කතා භවසන් කරන්නට අපි මේ සෝදානම් වෙන්න මධ්‍යම පරිසර අධිකාරයේ පරිසරදධ්‍යපහා ැනුම්මත්කිීීම වංශේ හිටපුුවත්ධ්‍යක්ෂ සනල්ලඩ කළ මහක්ම ොහමස්තුති බතුමන්තා අදම හිතලය කතා හට එක් වුණට. මම ගුණත්වංස්ථාවේ ඔබ සිල්ධනටත් ස්තුති කරනවා මේ කතාබාසඳහා මට ආරධනා කිරීමම්බන්ධය. ජගත් නවරත්ම මුහුණුපතිෙන් අපවෝබට සමිප් කළ රජීවනායක්කාර නිෂපාදන සහය ලබා දුන්න මෙහිතලේ නි්පාදනය කරමින් නිදිරිපත් කළ ම නදේකා ගුණරත්න්න මෙ තලේ කතා භාවසන් කරන්නේ අපි මෙන්න මේ සටහනින් ඔබතුමා රචනා කළ නිල්වනපෙත පරිසරික ගේකා්‍ය සංග්‍රහයක. තැන අවසානයේ සටහන් වෙනෝමන්න මෙහෙම. විශ්වය සහ අපි. පරිසරේ අපගේ නොවේමිත. නිරදිවතේරුම් ගමු ඉතා කෙටිකාලයක් පමණක් අපිත්තෙහි ජීවත්්‍යෙමු, විශ්වේ ගති වෙනස් කරලන මුලාසිතිවිලි දුරලමු අන්සතුන්මින් අපිදහිතවත පරිසරේ කොටසක්වෙමු. ගෙහිෙන්න්නම් ඔබට යහපත් දවසා.